පොළව පලාගෙන යක්කු ඇවිල්ලා. මේ සැරේනම් මං ටිකක් තදින් ඉන්න ඕනේ. හැමදාම ඉවසන්න බෑනේ. මම ඔක ඉතින් මුලින් ඉඳලම කිව්වනේ, ඇහුවේ නෑනේ. මොනවද රමල් කිව්වේ කෝල් කරාම? එක එක දේවල් කියනවා. හම්බ වෙලාම බලනවා. මන්න හිතන්නේ එයා කැමති වෙයි කියලා. එයා කැමති වෙන්න ඕනේ. අඩුම ගානේ තාත්තට සනීප වෙනකන්වත් එයා බෑන්ඩ් එක ප්ලේ කරන්න ඕනේ. මොන ප්‍රතිපත්තිය තිබ්බත් මේ වෙලාවේ නැති උදව්වකින් වැඩක් නැහැ නේද? ඒක නම් ඇත්ත තමයි. දැන් මෙහෙම උදව්වක්වත් කරන්නේ නැති මිනිස්සයා ඉස්සරහට මුකුත්ම කරන එකක් නැහැ. දැන්ම ඕවා හදා ගන්න ඕනේ. නැත්තම් ඉස්සරහට ප්‍රශ්නයක් වෙනවා. මොන වුණත් රමල්මට ආදරෙයිනේ. ඒ හින්දා මං හිතනවා බල කරලා කිව්වොත් එයා අහයි කියලා. ඉගෙන ගත්ත දේවල් වලින් වැඩකුත් නැහැ. මේ වගේ වෙලාවක ප්‍රයෝජනයක් නොගත්තු ආ නැද්ද? දැම්ම ඉඳලා එයාගේ ප්‍රතිපත්ති වෙනස් කර ගන්න ඕනේ පොඩ පොඩ. ඔයා දැම්ම ඉඳලා කල්පනාවෙන් වැඩ කරොත් වටික කරගන්න බැරි වෙන එකකුත් නැහැ. අඩුම ගානේ මේ වෙලාවේ තාත්තට කරන උදව්වක් විදියටවත් ඇවිත් මේ බෑන්ඩ් එක ප්ලේ කරොත් අම්මා කොච්චර එයාගෙන පහදෙයිද නේද මේ? ඒකම කොච්චර ලොකු දෙයක්ද? දැයිසකට එයා දන්නේ නැද්ද අම්මා එයාට කැමති නැහැ කියලා? බැරි වුණොත් මං ඒක කියනවා. ඒක හොඳයි. මම නම් කියන්නේ ඇත්ත තත්ත්ව පැහැදිලි කරලා දෙන එක හොඳයි කියලා. මට ඇත්ත කියන්නේ හිත දෙන්නේ නැහැ නේද? අයියේ. ගෙදර ආයෙම බාල් දෙනවට මං කැමති නැහැ. ඒත් ඉතින් ඇත්ත දැනගන්න කල එයා වෙනස් වෙන්නෙත් නැහැනේ. එයා තේරුම් ගන්න ඕනේ. ඒකයි මම කියන්නේ. හැමදේම වචන වලින් කියන්න බැහැනේ. එයා ඉන්නේ එයාගේම ලෝකෙක. එහෙම ජීවත් වෙන්න බැහැනේ. ඇත්ත ලෝකෙට පය තියන්න ඕනේ. අම්මා උනා විරුද්ධ වෙන්නේ ඒ නිසා. හිත මෙයන් ක්ලාස් කිය. ක්ලාස් ඉවරයි. ඔව්. මේ යාළුවා ගියා බඩු වගේක් ගන්න. මාත් මේ ඔෆිස් එකට යන ගම. දැන් තාත්තා මේ වෙලාවේ හොටලෙට ගිහිල්ලා ඇති නේද? නෑ. මේ තාත්තා අසනීප වුණානේ. මේ දවස්වල ගෙදර ඉන්නේ. යකෝ සාලේ. නෑ නෑ මං කිව්වේ මේ මං දන්නෙත් නෑනේ. මොකද උනේ? නෑ නෑ මේ තාත්තට කොහොමටවත් ප්‍රෙෂර් එහෙම තියනවනේ. දැන් නම් හොඳයි. ඒ උනාට රෙස්ට් කරන්න කිව්වා. ඔවිදෙන් ප්‍රෙෂර් තියෙනවා නම් පරිස්සම් වෙන්න ඕනේ. මාත් යන්නකෝ බලන්න. දැන් හැමදාම මේ වෙලාවටද ක්ලාස් හැරෙන්නේ? ඔව්. ආ. මෙයාද යාළුවා? ඔව්. මෙයාත් යන්නේ ඒ ක්ලාස් එකටමද? දැන් එතකොට තාත්තගේ කෑම බීම එහෙම කොහොමද? එහෙම ඉතින් විශේෂයක් නෑ. කොහොම වුණත් මෙඩිකල් චෙකප් එකක් කරගන්න වෙයි. ස්පෙෂලිස්ට් කෙනෙක් ලව්වා. මම ඒක ගැන බලන්න. එහෙමනම් මම යන්න. කවුද අනේ? තාත්තගේ ෆෑන් කෙනෙක්. හරි. මට මතක් වුණා. මේ මිනිස්සයා. මෙයාට මතක නැද්ද අර කාර් එකට මේ මිනිස්සු අපිව හප්පන්න ගියේ? මගේ හොඳට බැනුම් ඇහුවේ. ෂිට්. කලින් මතක් වුණ නෑනේ හොඳ වයින් දෙකක් කියන්න. හොඳ වෙලාවට මතක් වුණ නැත්තේ. අපේ තාත්තට ওই ෆෑන් කෙනෙක් හම්බුණාමයි. එයා ඒ ගැන හරි සතුටින් ඉන්නේ. අල්ලලා දාන්නනේ. දැන් අපි යන්. රමලුත් ඇවිල්ලා ඉන්නේ. හම්පේ හොඳ පණ ගියා. මොකද පයින් මාමේ ත්‍රිවිල්ලක් ගන්න තිබ්බනේ. පොලිසිය යන්න කිව්වා මිසක්
කීයක්වත් අතේ තිබ්බ එකක්ද? මේ මුකට ඔහොම පොදි ගහ ගන්නවද මන්දා? මොකද ඉතින් යනකොට aran යන්නේ. දැන් ගෙදර වීදමට දෙන්නෙත් හරියට ගානට. ඉස්සර වගේ නෙමෙයි. ෂෝ එකටම අර ගෑණි සල්ලි අදිනවා ඇති. මේ අම්මා එන්ට්‍රි එකක් දැම්මද? උඹට කියන්න. ඒකත් එන්ට්‍රියක් දාලානේ. ඒක හරි වැඩක්නේ. එයා මොනා කියලා දැන්ට්‍රියක් දාලා තියෙන්නේ? ඒක කියනවලු ඒකටත් මේ දීපලවල අයිතිවාසිකම් තියෙනවා කියලා. පොලිසියත් ඒකට අදින්නේ. මොනවා? අයියා ඒවට මොනව හරි කරයි. මං අයියා කියපු විදිහට සේරම දේවල් පොලිසියට කිව්වා. පොලිසියට ඉතින් තේරෙනවා ඇතිනේ මෙතන මොකද වෙලා තියෙන්නේ කියලානේ. පොලිසිය නම් කියන්නේ මේක ගොඩින් බේර ගන්න කියලා. උසාවි ගියොත් අපිට අවාසි වෙයි. ඒක උසාවි ගිහින් මොනා කියන්නද? පොලිසිය නම් කියන්නේ ඒක උසාවි ගියොත් පරණ සම්බන්ධකම් ඇදිලා අපිට අවනම්බු වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේක පොලිසියත් අල්ලලානේ. ඔව්. අපි හිතුවට වැඩිය ඒක කෙරුමේ. හික්මන්ට මොනවා හරි කෙරුව නැති වුණොත් මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. මේක ඇන්ටන්ට කිව්වනම් එයා මේක හොඳින් හරි නරකින් හරි බේරලා දෙනවා. නෑ නෑ එපා එපා. මොකටද ඇන්ටන්ට කියන්නේ? ඇන්ටට කියන්න ඕනේ නෑ. ඇන්ටන් මේව දැනගන්න ඕනෙත් නෑ. අයියා මේවට මොනවා හරි කරත් ඔබ මේවට ගෑවෙන්නේ නැතුව හිටපන්. ඇන්ටන්ට කියන්නේ මොකෝ? ඇන්ටන් අද්වකාත් කෙනෙක්ද? මට කෝල් එකක් දෙන්න තිබ්බනේ. නෑ ඉතින් මේක එහෙම ලොකු දෙයක් නෙමෙයි. දැන් ඔය මේ ස්පෙෂලිස්ට් කෙනෙක්ට එහෙම පෙන්නලා දෝ ඉන්නේ? නෑ ඕනේ නෑ ඉතින් එහෙම. නෑ 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 නෑ. කෝකටත් අපි හැමිට මෙඩිකල් චෙකප් එකක් කරගමු. ඈ? අසනීප වලට බය වෙන්න හොඳ නෑ සිරිනාද මහත්තයා. එතකොට තමයි ලෙඩ වැඩි වෙන්නේ. එහෙම කියලා බෑනේ කොරිතෝක මහත්තයා. ඉන්න ටිකේ සනීපට ඉන්න පාය. ඈ? දැන් සංගීතය වෙනුවෙන් තව කොයිතරම් කටයුතු කරන්න තියෙනවද කොටිතෝක මහත්තයා වගේ අයට? ඔය කලා මදිනේ. දැන් බලන්න බොබ් මාලේ උනත්. ඈ? තව කොයිතරම් කාලයක් අගේට ජීවත් වෙන්න තිබ්බද? 36 කියන්නේ වයසක්ද? සිරිනාද මහත්තයා මාලේ ගැන අකුරක් නැහැ දන්නව නේද? ඈ? නෑ මම නම් කියන්නේ කොඩුතක්කු මහත්තයා පරිස්සම් වෙන්න ඕනේ එච්චරයි. මාලි කියන්නේ කවුද? මම කවුද? මට හීනකින්වත් එහෙම කෙනෙක් වෙන්න බෑ. ආ.
දොස්තර මහත්තයා කිව්වා සුමාන දෙකක්වත් ට්‍රෙච් කරන්න ඕනේ කියලා. අපි කියන දේ අහන්නේ දිගටම බෑන් ගහන්න කල්පනා. මේ හිතන්නවත් එපා. හිතන්නවත් එපා. එහෙම කියලා බෑනේ ඉතින්. මේ ගිහලා තේකක් හදන්නකෝ. වතුර ලිපේ තියලා ආවි. මේ මොකද්ද ඔය සීගිරි යන පන්තිය? මේ ඒක මේ මොකද්ද මේ මැනේජ්මන්ට් කෝස් එකක්ද මොකද්ද නේද දොසිතා? ඔව් එහෙම එකක් තමයි. ඔය කෝස් කරලා වැඩක් තියනවද? වැඩක් නෑ තමයි. දුවටත් ඕනේ මේ මොකක් හරි රස්සාවක් හොයාගන්න. මටත් පුළුවන් ඉතින් ඒකන ටිකක් බලන්න ඕනනම්. අනේ මේ මම මේ සිරිනාද මහත්තයාට කියන්නමයි හිටියේ. මහත්තයාම ඒක කියපේක හොඳට ගියා. නේ? මොනස යනකම්වත් ඉන්නවකෝ. හරි හරි. එයාට පේන්න නෑනම්. මන්න හිතන මේ මනුස්සර පිස්සු. කට. මෙහෙම උදව්වක් ලැබෙන එක කොච්චර දෙයක්ද මේ වගේ වෙලාවක. එයාට මේ මනුස්සර නම් පිස්සු. එයා අපේ ලොක්කිට හොඳ රස්සාවක් හොයලා දෙනවා කියලාත් කිව්වා. මේ මනුස්සයා හිත ළමයි කිව්වේ. හැබැයි ඉතින් තාත්තත් කියන්න තමයි හිටි. රමණලා යන කැමති වෙන්න. අනේ මේ එයාට නිකන් ඉන්න කියන්න. එයා උගන්ලා ගන්න පඩිය එයාට ජීවත් වෙන්නත් මදි. එතකොට කොහොමද පවුලක් කන්නේ? අක්කා ඉතින් මෝඩෙක් නෙමෙයිනේ. එයාට ඉතින් කල්පනා කරලා බලන්න පුළුවන් නේ. හැබැයි අම්ම ඉතින් මේ එයාට නම් හොඳ ජොබ් එකක් අරන් දෙන්න පුළුවන් වෙයි. මොකද ඉතින් මේ එයා ලොක්කෙක්නේ පිස්සු වුණාට. මේ මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්න එපා උදාරේ. මොනවා වුණත් වැඩිහිටියෙක් නේ. අක්කා ජොබ් ඔෆර් එක එපා කිව්වොත් එහෙම නැත්නම් ඒ chance එක මං ඉල්ල ගන්නවා. එහෙම එපා කියලා කොහොමද? එහෙම හරියන්නේ නැහැ. දැක්කනේ. මුදලාලි ඇවිත් කියලා ගියේ හරියේ. මේක නම් ඉක්මනට සෙටල් කරන්න ඕනේ තමයි. මේ ගිහිල්ලා අර මිනිස්සයත් එක්ක ටිකක් කතා බහ කරනවා. තාත්තා මොනවා කියයිද දන්නේ. මේ ඕක කකා යන්න එපා මෝඩයෝ. ඔක මෙතිලා යනවා. තව පොඩ්ඩේ මේකත් කකා යනවා. අකෝ මේ කාලෙම යන්න හැ. කද්දම්මේ. මලගේ කටවල්ලා තියෙනවා මහරජා ගන්න. ඒකට වැඩ නැහැ. මම උඹලට කී දවසක් කිව්වද ඈ? සිරිනාදය සෙට්ලයින් මොන ගැනිට එකද කියලා හොයාගන්න කියලා. හොයාගත්තද? නැහෙනි. උඹ නම් කියයි. අපි කී දවසක් සිරිනාදය ඔෆිස් එක ඉස්සරහ හිටියද? ඒ දවසක මිනිහ අල්ලගන්න බැරුණානේ. අපි ඇරන වෙලාවට එතෙන්දලා ඉන්නවා මූ වෙනවද බලන්න. හැමදාම මූ කලින් පැනලා. මාර පුරක්. ඒ ගැන ඉතින් කියලා වැඩක් නැහැ. මිනිහට ඔෆිස් එක ගෙදර වගේ. නැත්නම් කොහොම ඉතින්දලා ඩෙලිට යන්න පුළුවන්ද? එතන ලොක්කනේ. මිනිහ ගැන වයන කවුරත් නැතුවේ. මොන ලොක්කෙක් වුණත් ඔෆිස් එකේ වැඩ කරන්න ඕන වෙලාවක් දෙන නැන්ට මිනිහට හිම වෙලාවක් නැහනේ. මේක කොහොම හරි හොයා ගන්න ඕන. මිනිහා සෙට් වෙලා තියෙන ජල්තරස් ගෑනියට නම් අන්න මගේ chance එක පෑදු. පිස්සුද බං ඔය අත හිම ගෑනුට කරගහන්නේ නැහැ. ආයේ මුකුත් නැහැ. කුලමල බල්ලා. චරිත ගැන බල්ලා. හොඳ දෑවැද්දකට කරගහලා ඇච්චි. දෙන්න බෑ. කවුද බං දෑවැද්දක් එක ඌට ගෑනියෙක් දෙන්නේ? ඈ ඒකත් ඇත්ත. මටත් හිතෙනවා මොකක් හරි ආතප්පාතට ඇති කෑල්ල සෙට් කරගෙන ඇති කියලා. උලීගත් කියන්නේ මෙතන මොකක් හරි පරහක් ඇති කියලා. අපි ඉක්මනින් හොයාගන්නම් මචං. එහෙම ගිහලා අයර් පාඩු කරන් එතන ඉන්න බෑනියන්ට. හරි. බල මේක ඔයලා දීපන්කෝ.
උඹලගේ වැඩපාඩු කරගන්න එතු. ඇත්තමයි සිරිනාද මහත්තයා. අසනීප වෙලා මෙහෙම එක්තැන් වෙලා ඉන්නකොට හිතෙනවා දැන් ජීවත් වුණා ඇතිද කියලා. ඇත්තමයි. එහෙම හිතන්න එපා. දැන් බලන්න බොබ් මාලේ උනත් කිව්වේ get up stand up don't give up the fight කියලානේ. හරියට හරි. හැබැයි මාලේ අහනකොට නම් හිතනවා අපහු ජීවත් වෙන්න ඕනි කියලා. තිරනාත මහත්තයා හරියට හරි. මාලේ එක වෙන තැනකින්නේ ගන්නේ. get up stand up stand up for your right nyak nyak get up stand up don't give up the fight yeah 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 මහන්සි වෙන්න එපා ඊගමන සින්දුත් කියන්න ගත්තද නෑ සින්දු කියද්දි එහෙම මහන්සියක් දැනෙන්නේ නෑ නිකන් පොඩි ගැස්සක ඒකයි මාත් කිව්වේ මේ මහන්සි වෙන්න එපා කියලා කොහෙද කි දැන් මේ වැඩටත් යන්න ඕනේ කියනෝනේ ඉන්නා තමත්තයා මෙයාගේ මේ සාරි වැඩ දාන එකෙන් විතරක් මාසෙ ගෙවන්න අමාරුයි. ඔය මේ ඔය සාරි වැඩේ ටිකක් ලොකුවට කරන්න බෑද? ඒකත් ඉතින් ලේසි නෑ. පුදුම තරංගයක් නේ තියෙන්නේ. තව දවස් දෙක තුනක් බල්ලා මං ආපහු වැඩට යනවා. ඔන්න ඉතින් පටන් ගත්තා. හිතන්නවත් එපා. හිතන්නවත් එපා. සුමාන දෙක තුනක්වත් ගෙදර ඉඳිපায়ে එහෙම නෙවෙන්න ඕනේ. ඈ? එහෙම කියලා බෑනි සින්නාත මහත්තයා. ඔන්න අපේ රමල් පුතාවත් බෑන්ඩ් එකට ජොයින්ට් වෙලා හිටියා නම් ගේමක් ගහ ගන්න තිබ්බා. කවුද රමල් කිව්වේ? අපේ මේ සීගිරි පටලවගෙන ඉන්න කොල්ලා. මිනිහා හොඳ මියුසික් කාරයා. ඩිග්‍රීකුත් තියෙනවා. හැබැයි ඉතින් මිනිහාගේ චොයිස් එක මේ ඊස්ටර්න් ක්ලාසිකල් මියුසික්. ඒ වගේ වැත්ත. මාලෙලගේ සයිඩ් එක තේරෙන්නේ නැහැ ඇත්තට. ඔබ මේ සීගිරි එයාර කොල්ලෙක් ඉන්නවද? ඔව් ඉතින්. පතාගෙන ආපු හැටිනේ. හැබැයි දෙන්නට දෙන්න පුදුම ආදරයකින් ඉන්නේ. මේ මාත් යනකිට යන්න නෙමෙයිනේ. ඔව් නෑ මම යන්නම් පොඩි වැඩක් තියෙනවා මේ. මම මේ පස්සෙන් නංගු වැඩක් තියෙනවා හදිසි මම දැන් මතක් වුණේ මේ පස්සෙන් නංගු.